හමුදාවෙන් හරි පොලිසියෙන් හරි STF එකෙන් හරි ගිහිල්ලා යම් කිසි ස්ථානයක කැලේ එලි කරනවා ඒ කියන්නේ අමු අමුවේ කැලේ කපලා නාස්ති කරනවා දැක්කාම ඒක අල්ලගත්තාම ඒ අයට බලපත්‍ර තියෙනවා ඉතින් කොහොම එහෙම බලපත්‍ර දෙනවද කියන එක හිතා ගන්න අමාරුයි ඉතින් ඒක බොහොම වැරදි ක්‍රමවේදයක් කියන්නේ අපි ඒක ජනාධිපතිතුමාටත් රජයටත් අපි පෙන්වලා දීලා තියෙනවා මේක යම් කිසි වැරද්දක් තියෙනවා කොතන හරි කියලා මොකද එහෙම නැත්තම් මේ මහ ඝන කැලේ මේ එහෙම එලි කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතනදී වනජීවී අමාත්‍යාංශයත් ඒ වගේම වන සංරක්ෂණ අමාත්‍යාංශයත් අසරණ වෙලා තියෙනවා. මොකද එකක් එයාගේ මෑන් පවර් එක මදි ඇති. ඒ වගේම රජයේ නිලධාරීන් විසින් විවිධ ආකාරයේ බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව ත්‍රිකුණාමලයේ පැත්තේ කොහොම ත්‍රිකුණාමලයේ දිසා ආ ත්‍රිකුණාමලයේ පැත්තේ සමන් මේ අර ස්වාමින් වහන්සේ කෙනෙක් මේ අපිත් එක්කත් බොහොම එකතු වෙලා වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙකු ගිහිල්ලා කැලෑ එලි කරනවා ඒක මම ආණ්ඩුකාරතුමියට කිව්වා ඒක වහාම ඒක කන්ට්‍රෝල් එක අරගන්න ඒක නවත්තන්න කියලා නියෝජ්‍ය පොලිස් පෙත්තුමාට කිව්වා එක ගහක් කපන්න දෙන්න එපා කියලා ඉතින් මේ එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා ඒක කවර් එකට අරගෙන වැරදි වැඩ කරන්න යනවා කිසිම ඒ වගේ වැරදි වැඩක් කරන්න ඉඩ දෙන්න එපා කොහේ හරි කැලේ කපනවා නම් ඒක ඔබතුමන්ලා පොලිසියත් සමග සම්බන්ධ වෙලා වහාම ඒ දේ නවත්වන්න කටයුතු කරන්න. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් කනගාටුවෙන්වත් සඳහන් කළ යුතුයි. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් මේ විදිහේ බලපත්‍ර නිකුත් කරලා තියෙනවා අනවශ්‍ය පුද්ගලයන්ට. ඉතින් ওই ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ ඒක සෑහෙන වාර්තාන විශේෂයෙන් කුච්චවේලි ප්‍රදේශයේ ඒ ගැන ක්‍රියාමාර්ග අපි අරගන්නවා. ඉතින් ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් අතින් මම මේ හැමෝම ගැන නෙමෙයි කියන්නේ සුළු පිරිසක් ඉන්නවා බලය අයතා විදියට පාවිච්චි කරපො. ඉතින් ඒ ගැන මොන හරි තියෙනවා නම් වහාම අමාත්‍යාංශයට දන්වලා එවන්න. ඒ සඳහා නිසි පරිදි විමර්ශනයක් කළා ඒ අවශ්‍ය කටයුතු කරන්න කටයුතු කරනවා. ඊළඟට අවසාන වශයෙන් රජයේ ආදායම තර කර දෙමින් රජයේ වියදම් අවම කරගනිමින් සඵලදායි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් 2021 වසරෙන් ආරම්භුණු පරිච්ඡේදය තුල රජය අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා. එතකොට 2021 ආයවැය ලේඛනයේ සම්මත කොට ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා ඒ අනුව වසර අවසන් වන තෙක් බලා ඉන්නේ නැතිව අපි සැලසුම් කළා තියෙන ක්‍රියාකාරී සැලැස්ම තුල සැලසුම් කර ඇති පරිදිව ඊට පෙර ආතුව රජයේ කඩිනම් මේ පියවරවන් අපි අපේම දෙනාම එකතුලා කඩිනම් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙතනදී ගොඩනැගිලි සංවර්ධනය ආයතන සංවර්ධනය සහ පුද්ගල සංවර්ධන තුලින් විශිෂ්ට මහජන සේවයක් සපයා දීමට ඔබ සැම උපරිමයෙන් කටයුතු කරනවා ඇතැයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අලුතෙන් පටන් ගත්ත කීපයක් තියෙනවා. ඒ තමයි ඔය ඊ ග්‍රාම නිලධාරී ඒ කියන්නේ ඊ ග්‍රාම නිලධාරියේ කාලෙකට ඉස්සෙල්ලා පටන් අරගෙන තිබුණා. නමුත් ඒක එහෙම්ම හමස් පෙට්ටියට ගිහිල්ලා තිබුණේ. පස්සේ අපි ඒක ආපහු අලුතෙන් අරගෙන වරුණ ශ්‍රී ධනපාල මහත්මයාව මම මේ මිනිස්ත්‍රියකට අතිරේක ලේකම්වරයෙක් විදියට ගෙන්නගෙන එතුමාට සම්පූර්ණයෙන් බාර දුන්නා මේක ඔබතුමන්ලා සමග මේක කරන්න කියලා. ඒ ගැන වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒකට අවශ්‍ය ඉක්විප්මන්ට් අරගෙන ග්‍රාම සේවා කොට්ටාෂ 14000න් අඩු ගානේ 7000කටවත් අපි මේ වසර තුල මේ ඊ ග්‍රාම නිලධාරී ක්‍රමය පටන් ගන්න. ඒ වගේම ඉන්ටිග්‍රේෂන් කියන එක උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊ ග්‍රාම නිලධාරී ක්‍රමය පටන් ගත්තට පස්සේ ඒක ඔය ඉමිග්‍රේෂන් ඇන් ඉමිග්‍රේෂන් ඒ කියන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඩෙන්ටි කාඩ් ඔෆිස් එක ඒ කියන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඊළඟට ඩ්‍රයිවිං ලයිසන් දෙන්නේ මෝටර් රථ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ හැම දෙයක්ම එකට ඉන්ටිග්‍රේට් කරලා කරගෙන යන්නේ වැඩසටහන යනවා.